is Velasa TV Prime Time with Dilili Imalka Veerasinghe. Aibowan Soba Sandhyawak Oba Adath Ekwe Sitinne Etara Metara Sri Lankikayanage Vishwasaya Thinu Velasa TV Savasahaya Pradhana Pravruthi Prakashayat Samagin Mulinma Puwat Sirasthala Kopa Polisiyata Maasayak Kal Deyi Vesak Satya Gana Danum Deemak Facebook ගැන අලුත්ම තීරණයක් ගනී. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට. වෙල්ලස කුසගිනි නිවන මානුෂීය මෙහෙයුමෙන් තවත් පරිත්‍යාගයක්. දෙවිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසී. රටේ දූෂණ සහ රටි දූෂණ සහ වංචා අල්ලස වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එළඹී ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදය ඊයේ දෙවන දිනටත් පැවැත්තුණා. अधिकरण विजयदास राजपक्ष महात्म प्रकाश न्यू डायमंड नौकाव लंकावे मुहुद सीमा मम हिटब गोटाबे राजपक्ष महता प्रकाश मम दिन मे मुदाहरी दिलती हिटब विदेश लेखम जयनाथ कोलंबगे महात्म्य नव लंका मुहुद तीर करना जनाधिपत उपदेश दीयत किया मम एक विरल संरक्षण राज्य मे ओण देखने हेतु माव मेकट पटलवागन किसीम वशता मट पेने මේක කිසි පටලැවිල්ලක් නැහැ අහගෙන ඉන්න අය පටලෝ ගැනීම ගැන මට වගකීම ගන්න බෑ එතකොට මේ කාල සීමාවේ මේ විෂය බාර ඇමතිතුමා තමයි ඔබතුමා ඔබතුමාට තමයි වගකීම තිබුණේ මම මතු කරන ප්‍රශ්නය තමයි මේක හැමතිස්සෙම එක්ස්ප්‍රස් පර්ල් යතේ පටලා ගන්න එපා නිව් ඩයමන්ඩ් නැව නිදහස් කරන්නේ නාවික හමුදාව විදේශ ලේකම්තුමා ඇරපු නියෝගය තියෙනවා මට තියෙන සම්බන්ධය මොකද්ද නීතිපති උපදෙස් අරගෙනද ඇරියේද ඇත්ත කියන එක යත් එක බාර ගන්න මාව පටලා ගන්න මොකටද බංකොලොත් වෙන්න කලින් ගියානම් ජාත්‍යන්තර මුල්ල අරමුදල එතකොට අපිට ගරුතුර කරන්න සිද්ධ වෙන්නේ IMF එකයි අපි විතරයි බංකොලොත් වෙන බව දැන දැන ප්‍රමාද කෙරුවා බංකොලොත් උනහම අර නායකාරයෝ ඔක්කොම මේකට අපි බැංකුවට ගියත් අපි බංකොලොත් වෙලා බැංකුව අය කොහොමද ගෙවන්නේ ණය දීලා මේ දුන්න 2.9 බිලියන් ඩොලර්ස් ලැබීම තුලින් දැන් අපිට LC එකක් ඕපන් කරන්න පුළුවන් බැංකුවල ඕනම කෙනෙකුට දැන් අපේ සභානායකතුමා කිව්වා මේ නායක ගත්තාම බැංකුවෙන් කියනවා සමාගම් බංකොලොත් නම් අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරගන්න ඉතින් මා අධ්‍යක්ෂක මණ්ඩලය ආණ්ඩුව ඉල්ලාසෙන්න බංකොලොත් කරපු වැඩේ ණය දෙන්නේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කළා අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් දානවා වගේ ගෝඨාභය ජනාධිපතිතුමා අඬ ගැහුවාම සභාපති වුණා නම් බෝඩ් එක දා ගන්න තිබුණානේ ගායන්තව දා ගන්න තිබුණා ඔයාවත් දා ගන්න තිබුණා ඔයාට දෙන්නේ ඔයාට දෙන්නේ නැහැ ඔය පොඩි වැඩි ඒට වැඩි ලොකු මිනිස්සු ඉන්නවා ඔය ගායන්තල එහෙම ආගෙන අධ්‍යක්ෂ මණ්ඩලය දාලා සභාපතිවරයාට තිබුණා රට ගෙනියන්න ඉතින් බාරගත්තේ නැහැ නේ මන්ත්‍රීතුමිය කේන්දරේ හොඳ නැහැ කේන්දර නම් බැලුවේ නැහැ වගකීම බාරගත්තොත් වැඩ කරන් ඉන්න ග්‍රහයෝ 134 දිහා මම බැලුවා මේ රට විනාශ කරපු මේ රට කාබාසිනියා කරපු මේ රට හොරා කාපු පවුල් පාලනයක් වෙනුවෙන් රාජපක්ෂල ළඟට ගිහිල්ලා ධන ගහපු රාජපක්ෂලගේ සිරපුලව කාපු ඒ කුජීත ග්‍රහයෝ 134 දිහා බැලුවම රජයක් පිහිටවනවා නෙවෙයි වමාරන්න හිතෙන්නේ වමනේ දාන්න හිතෙන්නේ ඒකයි මට කියන්න තියෙන්නේ පතක තියාගන්න ඔබතුමා සරදියල් කියන්නේ සරදියල් මිසක් සරදියල්ගේ පුතා සරදියලුත් නෙමෙයි සරදියල්ගේ තාත්තා සරදියලුත් නෙමෙයි හින්දා ඔබතුමාට මම හිතන්නේ ඔබතුමාගේ පියාගේ මේව කරන්න පුළුවන් ඇති කියලා අවසාන වශයෙන් චහුතු වංශන මං කියන්න ඕනේ පොත්ලේලිය හමුදාපති වරුන්ට බඩ ගහන්න එපා මටත් බඩ ගහලා තියෙනවා ඔය පුද්දලේ අපි හමුදාපති බුටෝලේ ඉන්නකොට අපේ සේප්පුලේ කෑවා ශෛන්ද සිල්ලාගේ පස්සලේ කකා පස්සෙන් ගියා දැන් මේ පුද්දලයා කියනවා පොතක් කියලා ඉවරලා අපි ආණ්ඩු පෙරලන්න හැදුවලු කුමන්ත්‍රණයක් කරාලු ශෛන්ද සිල්ලායි මායිලු එක් කරේ ඊට අමතරව ගෝඨාභයට මඩ ගහනවා රනිල්ල උස්සලා තියන්න හදනවා රනිල්ල අඳන්න හදනවා මේ පැත්තට පැනලා ඇමතිකමක් ගන්න තමයි ඔදාගලන්නේ මට මතක් වෙනවා ඒ කාලේ කැවුටුවන්සන් හමුදාපති කාලේ මට කෝල්ස් දෙනවා දියා කියනවා හමුදාපතිතුමා කතා කරන්න පුළුවන්ද එතකොට මං අහනවා කවුද කතා කරන්නේ මම මේ කැවුටුවන්ස කතා කරන්නේ එතකොට මං කියන ඌව කියන්නේ මොකද ප්‍රශ්නේ නෑ මං පස්සේ කෝල් එකක් දෙන්න දහුදාපත්තුමා කියලා අහනවා පව් නෑ අයිසේ කියනවා ප්‍රශ්නේ ඊවම නෑ මං හෙට කතා කරන්නම්කෝ බුදුමාන කරදර නම් ඒ වගේ අපේ සෙරෙප්පුලයක අබු එකෙක් හතර වටේට මඩ ගහන්න යනවා අප්‍රේල් 9 මැයි 9 ජූලි 9 ගහපු ගේම් එකේ ඇමරිකන් ගේම් එකේ
ඇත්ත කතාව මම පොතක් හැටියට එලි දැක්වා නමය සැඟවුණු කතාව කියලා ඒකේ හිටපු එක නළුවෙක් තමයි ඔය මීට කලින් මෙතන පහරලා ගියේ එයාට විතරයි එතෙන්ට ගිහිල්ලා කතාව පවත්වන්න අවස්ථාව ලැබුණේ මෙන්න කාටවත් හම්බුන්නේ නැහැ සජිත් ප්‍රේමදාසත් ගිහිල්ලා සෙරිප්පු පාරක් කාගෙන අනිත් පැත්තට හැරලා ආවා අනුරුද්ධ සානායකත් හැරලා ආවා එයාට තමයි මේ chance එක දුන්නේ ඉතින් එයාට රිදෙනවා ඒක ඇත්ත කතාව එලි දාන්න රෝ කරනකොට සවේන්ද්‍ර සිල්වා මෙහෙව්වේ ඇමරිකන් තානාපති මේ සරත් පොන්සේකායි ෆීල්ඩ් මාෂල් ජූලියා තානාපතිතුමිය ට්වීට් එකක් දාලා තියෙනවා මගේ නමවත් නැතුව මන්ත්‍රී කෙනෙක් මෙහෙම පොතක් දාලාය ඒකේ අසත්‍ය හා මොකද්ද සාවද්‍ය දේවල් තියෙනවා යාර එහෙමයි කියලා මම දන්නේ නැහැ දවසක් ඇතුළත ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා එතුමිය කියවලා තියෙනවා හොඳයි ඉතින් ඒ උනන්දුව හැබැයි මේ මේ රට ඇතුලේ මේක ලිබියාවක් කරන්න ගහපු මැච් එකක් තමයි මම නතර කරේ අපි මේ හෙලිදරව් කරන්නේ ඒ නිසා අපි ඉතාල ඕන එක අපි කියනවා මුල්‍ය අරමුදලේ ට්‍රීට්මන්ට් එක මුල්‍ය අරමුදලේ ප්‍රතිකර්මය මත පමනක් රැඳෙමින් ඒක මත පමනක් බලාපොරොත්තු තබා ගනිමින් මේ යන ක්‍රියාන්විතය කිසිසේත්ම පළ දරන්නේ නැහැ මේ මුල්‍ය අරමුදලේ ක්‍රියාතාවය අපි අනුමත කරන්නේ නැහැ ඊට විරුද්ධ වෙනවා කියන එක අවධාරණය කරමු අපි පළවෙනි රිවිව් එකට යද්දී සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් මාසෙ වෙද්දී අපි මේ ඉලක්ක සපුරා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා නමුත් එතකන් අපිට කිසිදු ආකාරයක වෙනස්කමක් මේ ඇති කරගෙන තියෙන එකඟතාව වලට සිදු කරන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මතක තියාගන්න එදා අර මීපැණි තවරු තනකොළ කකා ඉදිරියට ගිය මුවන්ඩල මාලිගාව ඇතුලේ කොටු වුණා වගේ අපිවත් කොටු වෙන බව මතක තියාගන්න මම එදාට ජීවතුන් අතර නොයින් ජීවි ජාතික වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ හලාවතදී එම උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් කැබල්ලව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි ජාතික වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ හලාවතදී එම උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් කැබැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා මේ බව පවසුවා ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මැයි මාස දෙවනදා සිට අටවනදා දක්වා වූ වෙසක් සතිය නිමිත්තෙන් දිවයිනපුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි දෛනිකව බොරතෙල් ටොන් 4ක් පිරිපහදු කළ හැකි නව පිරිපහදු මධ්‍යස්ථානයක් චීන ආයෝජනයක් ලෙස මෙරට ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පැවසුවා දෛනිකව බොරතෙල් ටොන් 4ක් පිරිපහදු කළ හැකි නව පිරිපහදු මධ්‍යස්ථානයක් චීන ආයෝජනයක් ලෙස මෙරට ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා චීන තානාපති මහතා පවසනවා ඊයේ පස්වරුවේ මල්වතු අස්කිරි මහා නාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති මෙම අදහස් පළ කර තිබෙනවා ඔහු පැවසුවේ මෙරට දැනට පවතින බොරතෙල් පිරිපහදුව 60 දශකයේ ඉදිකරන ලද ඉතා පැරණි එකක් වන බැවින් නව තාක්ෂණයෙන් යුත් තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට අපේක්ෂා කරන බවයි මෙම නව පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු රටේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් රසක් සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළා චීනයේ මගින් ඉන්ධන පිරවුම්හල් 150ක් කඩිනමින් මෙරට තුල විවෘත කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළ චීන තානාපතිවරයා තවදුරටත් පැවසුවේ මෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 120ත් 147 අතර මුදලක් චීනයේ විසින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවයි ඒ හරහා මෙරට තරුණ ප්‍රජාවට එම ආයෝජන ඔස්සේ බිහිවන කර්මාන්ත සමග එකතු වී වැඩ කළ හැකි බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා භෞතික විද්‍යාව රසායනික විද්‍යාව ගණිතය කෘෂි විද්‍යාව ජීව විද්‍යාව සංයුක්ත ගණිතය සංවේදනය හා
මාධ්‍ය අධ්‍යයන ව්‍යාපාර අධ්‍යයන ඉංජිනේරු තාක්ෂණ වේදිය ජෛව පද්ධති තාක්ෂණ වේදිය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව මෙම අයිතිපත් කැඳවීම සිදු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් පවසනවා. ඒ අනුව මෙතෙක් පිළිතුරු පත්‍ර ඇගීම් කටයුතු සඳහා අයදුම් නොකළ ගුරුවරුන්ට මෙන්ම 2022 වසරේ දෙසැම්බර් මාස 31 වන දිනට පසු විශ්‍රාමගේ ගුරුවරුන්ටද අද සිට මේ මාස දෙවනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. फेसबुक समागमे मीलंग सेवक कप्पादुव नुदुरेदीम सिदुकरन बव वेदेस माध्य वार्ता करति बिनवा फेसबुक समागमे मीलंग सेवक कप्पादुव नुदुरेदीम सिदुकरन बव वेदेस माध्य वार्ता करति बिनवा मेटा समागमे हिमिकरुवन मार्क सकरबर्ग गे विशेष सटहनक उपुटा दक्वमिन वेदेस माध्य मे बव संधान करति बिनवा एयनुव फेसबुक समागमे सेवक कप्पादुवक मेवर सिदुवन्ने तुन वन वरटाई मीट पेर देवतावक एहि सेवक कप्पादुवक सिदु अतर एमगिन लोवपुरा सेवकयिन 21 दहसक पमन सेवयिन इवत केरुना मेवर सेवक කප්පාදුව මේ මාසයේදී සිදුවන බව අදාළ සටහන මගින් සකර්බර්ග් පවසා තිබෙනවා. ඔහු පවසන්නේ ඒ හරහා දක්ෂයින් පමණක් Facebook සේවයට ඉතිරිවනු ඇති බවයි. මේ අතර නුදුරේදීම Facebook වෙත නව අධ්‍යක්ීම් රැසක් එක් කරන බවද ඔහු අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණා. ප්‍රවෘත්ති තුලින් දැන් කෙර විරාමයක් විරාමෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. විරාමෙන් අනතුරුව ඔබ යලිත් එකතු වන්නේ වෙල්ලස්ස ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින්. නව ත්‍රස්ත විරෝධී පනත තුලද පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සේම ගැටළු පවතින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසනවා. නව ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් ඊයේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පැහැදිලිව අප භාවිතා කරලා තියෙනවා. මම පෙනී ඉඳලා තියෙනවා තුරු නැගෙනහිර ප්‍රදේශයේ සැකකරුවන් වෙනුවෙනුත් දකුණේ මේ පනත යටතේ නඩු පවරුපාය වෙනුවෙනුත් පැමිණිල්ල වෙනුවෙනුත් පෙනී ඉඳලා තියෙනවා. අපි දකිනවා මේ පනත කොහොමද දේශපාලන බලධාරීන් සහ පොලිසිය අවභාවිතා කරලා තියෙන්නේ කියලා. එතකොට ඒ පසුබිම තුල තමයි අලුත් පනතේ භයානකකම තියෙන්නේ. එක කාලෙක ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාට බලය දීලා තිබුණා රැඳුම් නියෝග නිකුත් කරලා. 1980 ගණන් වල තමත් ප්‍රසිද්ධ ගායකයෙක්ව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත් කරා. එවකට හිටපු ජාතික ආරක්ෂක ඇමතිවරයාගේ රැඳවුම් නියෝග මත
මොකද්ද චෝදනාව? ඒ චෝදනාව තිබ්බේ යම් කාන්තාවකගේ ආභරණ සම්බන්ධයෙන් මොනවා හරි අයුතු ලෙස ඒවා තමුන්ගේ සන්තකයට ලබා ගත්තා වගේ කතාවක්. අත්ත වශයෙන් මොකද්ද පසුබිම උනේ? පසුබිම උනේ පෞද්ගලික ආරවුලක් තිබුණා ඇමතිවරයයි ඒ ගායකයයි අතර. ඒතර ඒ නිසා තමයි මේ රැඳවුම් නියෝගය නිකුත් කරේ. රජය යම් පුද්ගලයෙක්ට අකමැති නම් රජය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යොදා ගන්නවා. ඒ වගේම තමයි පොලිසිය. මෙතෙක් කල ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කරන්න පුළුවන් ඇමතිවරයාට. ඉතින් මම කියන්නේ ඇමතිවරයා නිකුත් කරනකොට හොඳයි කියලා කියන එක නෙවෙයි. නමුත් දැන් උත්සාහ කරනවා මේ බලය දෙන්න නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට. අධිකරණ ඇමතිතුමා කියලා කියනවා මේක ප්‍රති අර 2018 ගෙනාවු ප්‍රතිත්‍රස්ත පනත හා සමානයි කියලා. 2018 ගෙනාවු කවුන්ටර්ටරරිසම් බිල් එකේ ප්‍රතිපාදන අනුව ඩීආයිජී කෙනෙක්ට රැඳවුම් නියෝග නිකුත් කරන්න බලය තිබුණේ සති දෙකකට පමණයි. ඊට පස්සේ මහේස්ත්‍රාත්වරයාට දාන්න ඕනේ. දැන් මේ පනත් කෙටුම්පත යටතේ මාස 3ක් දක්වා මහේස්ත්‍රාත්වරයාට රැඳවුම් නියෝගයක් ගැන මුකුත් නියෝගයක් කරන්න බෑ. නවීන තොරතුරු තාක්ෂණය භාවිත කර කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වූ ඉදිරි වැඩපිළිවෙල මාසයක් තුලදී ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පොලිස් දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා. නවීන තොරතුරු තාක්ෂණය භාවිත කර කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වූ ඉදිරි වැඩපිළිවෙල මාසයක් තුලදී ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පොලිස් දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු සම්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේ එහි සභාපති ලසන්ත අලගිය වන්න මහතා විසින් මෙම දැනුම් දීම සිදු කළ බවයි. ඒ සඳහා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා පොලිස් ප්‍රතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අවස්ථාවට කැඳවා තිබුණා. වැඩිදුරටත් වාර්තා වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර 2016 වසරේදී කෝපා කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මේ සම්බන්ධ නිර්දේශකයක් ලබා දී තිබුණද තවමත් එය ක්‍රියාත්මක නොවීම පිළිබඳ මෙහිදී ප්‍රශ්න කර ඇති බවයි. මෙහිදී අදහස් දක්වමින් පොලිස් ප්‍රතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය සඳහා තනි තොරතුරු තාක්ෂණ පද්ධතියක් සැකසීම අපහසු බැවින් කොටස් වශයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති හඳුන්වා දීමට පියවර ගන්නා බවයි. ඒ අනුව පැමිණිල්ලක් ලබා දීමේ සිට අධිකරණ කටයුතු වල තත්ත්වය දක්වා විස්තර ලබා ගත හැකි නව නියම ව්‍යාපෘතියක් මේ වන විට හැටන් සහ නුවර එළිය පොලිස් ස්ථානය ආශ්‍රිතව ක්‍රියාත්මක බවද පොලිස් ප්‍රතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ මුදල් අමාත්‍යංශයේදී පිළිගන්වා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ මුදල් අමාත්‍යංශයේදී පිළිගන්වා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව ලෙස පිළිගන්වනු ලැබූ මෙය ප්‍රධාන කොටස් 4කින් සමන්විතයි. ඒ අනුව වර්ෂයේ ආර්ථික කටයුතු වල තත්ත්වය පැහැදිලි කරන පරිච්ඡේද 8කින් සහ සංඛ්‍යා පරිශිෂ්ට 30කින් පළමු කොටස සමන්විත අතර දෙවන කොටස රජයේ හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්වා ලද විවිධ වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අදාළ ගැසට් සහ චක්‍රලේඛ එකතුවකින් සමන්විත වේ. මෙම වාර්තාවේ තෙවන කොටස ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු සහ ඒවාට අදාළ කාර්යභාරයන් පැහැදිලි කරන අතර රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ බැංකු පද්ධතිය හා සම්බන්ධ නීති හා අනපනත්වල ලේඛනයක් සිවුවන කොටසට ඇතුළත් වෙනවා. මුදල් නීති පනතේ 35 වන වගන්තිය අනුව සෑම වර්ෂයකම එම වර්ෂයට අදාළ ආර්ථික තත්ත්වයන් සහ ගන්නා ලද ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සකස් කොට අදාළ වර්ෂය අවසන් වී මාස 4ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා වෙත පිළිගැන්විය යුතුය.
දෙවෙනි බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසනවා. මේ අතර බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. මේ අතර නැගෙනහිර පළාතේ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවී හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි. වෙල්ලස කුසගින්න නිවන මානුෂීය මෙහෙයුම යටතේ පසුගිය දිනක තවත් වියලි ආහාර පරිත්‍යාගයක් කාර්යාල පරිශ්‍රයේදී සිදු කළා. ඒ පිළියන්තල සිටින ශාන්ත ගුණරත්න මහතා සහ නිලංකා ගුණරත්න මහත්මියගේ දන පරිදි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඉදින් මේ වෙලාවේ වෙල්ලස් ටීවී සොඳුරු නිවහනත් එක්ක කිතුලා ඉන ආදරණීය ඔයාල සියලුම දෙනාට ඉතින් ඔබ දන්නවා නැති මේ විදිහට අතේ තියාගෙන බෑග් එක දැක්කම ඔබට හිතා ගන්න පුළුවන් අපි මේ සිදු කරන්නට සැරසෙන්නේ මොකක්ද කියලා. ඉතින් වෙල්ලස් ටීවී කුසගින්න නිවන මානුෂීය මෙහෙයුම දිනකතාම ක්‍රියාත්මක කරනවා ඔබගේ දායකත්වයෙන්. ඉතින් අද දවසේදී සූදානම් වෙන්නේ තවත් 100 කෙනෙක් වෙන මේ විදිහට කියලි ආහාර පරිත්‍යාගයක් ලබා දෙන්න. ඉතින් මේ වෙනුවෙන් ඒ සමගින් අදට ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිම අපටපත් වෙනවා. යලිත් අප හමුවන්නේ හෙට සවස 6ට. වෙල්ලස ටීවී සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇතුළු අපගේ සියලුම සජීවී වැඩසටහන් නරඹන්න ඔබ තදම වෙල්ලස ටීවී ලයිව් YouTube නාලිකාව subscribe කරන්න. ඔබට සුබ දවසක්.